කල්පනා කරලා බලන්න. ජීවිතේ හැම මොහොතකම ඔබට තීරණයක් තියනවා ගන්න. හැබැයි අද සුවිශේෂී කතා කරන්නේ. ඒ තීරණය ගන්න අය අතර මහා පරාසයක් ගැන. අද සුවිශේෂී අහනවා. ඔබ තෝරගන්නේ ඌරවද නැත්නම් චේසුවද? දෙපර හිනාත් යන්න පුළුවන් මේක අහන්න ප්‍රශ්නයක්ද කියලා. ඌරෙක්ව කොහමද චේසුට සම්බන්ධ කරන්නේ? අපි කවදාවත් ජේසු වෙනට ඌරෙක් තෝර ගන්නවද? කවදාවත් එහෙම කරන්නේ නැහැ. හැබැයි සුවිශේෂය ගැඹුරින් අත්දකලා බලන්න. ජේසු යද්දි ගදරීන කියන රටට යක්ෂාවේශ වූ දෙන්නෙක් සුහුන්ගේ වලට නික්ම විත් උන්වහන්සේ මුණ ගැසුණා. උනිතා දරුණු ඌයෙන් ඒ පාරෙන් කිසිවෙකුට යන්නට නොහැකි විය. ඔහු මුරගසමින් දෙවියන් වහන්සේගේ පුත්‍රය ඔබහා අපාතර මොන ගනුදෙනුවක්ද? යක්ෂයා අහනවා ජේසුගෙන් අපයි ඔබයි අතර මොන ගනුදෙනුවක්ද කියලා. හැබැයි එයාලා අවසර ගන්නවා ජේසුගෙන් ඉන්න ඌරු රැල්ලකට ආවේශ වෙන්න. ආවේශ වුණයින් පස්සේ ඌරු මුහුදට පැනලා ऊरगत्ते ඌරන්ව ඌරන්ව තෝරගෙන ජේසුව ප්‍රතික්ෂේප කරනවා. අපි ජීවිතයේ ඇත්තටම තෝරගන්නේ කාවද හිතලා බලන්න. ස්වාමීන් වහන්සේ අද ඔබට මේ අභියෝගය කරනවා. අද පළවෙනි කීවීමේ කියනවා ජීවත් වෙන පිණිස නපුර නොව යහපත සොයන්න. නපුර නෙමෙයි යහපත. රසිකන මම ඔබ ඉදිරියේ ගින්නද ජලයද තියනවා. ඔබ තෝරගන්න ඕනේ තෝරගන්න දේ. හැබැයි අපි ජීවිතේ මොනවද තෝරගත්තේ? අපි ජේසු වෙනුවටයි පාපේ තෝරගත්තේ. ඔබ තෝරගත්ත අසභ්‍ය දේ ඌරෙක් වගේ නෙමෙයිද? ඔබ තෝරගත්ත බෝතලය ඌරෙක් වගේ නෙමෙයිද? ඔබ තෝරගත්ත ඒ තරහ ඌරෙක් වගේ නෙමෙයිද? ඔබ තෝරගත්ත ඒ අනියම් බැඳීම ඌරෙක් වගේ නෙමෙයිද? මගේ ප්‍රේමන්තේනි, අපි හිනා වුණාට අපි හිනා වෙන්නේ අපිත් එක්කමයි, අපිටමයි. ජීවිතේ පාපය තෝරගද්දි අපි උන්වහන්සේව ප්‍රතික්ෂේප කරලා ඌරෙක්ව තෝරගන්නවා. මගේ ආදර ප්‍රේමන්තයනි, එනිසා අද දවසේ චුට්ටක් හිතලා බලන්න. ඔබට ජීවිත දෙකක් බෑ. දෙබිඩි වෙන්න බෑ. දෙපත් නැයි වෙන්න බෑ. ඔබ තෝරගන්නවා නම් 100% උන්වහන්සේව කොටහක් උන්වහන්සේගේ කොටහක් පාපේ වෙන්න බෑ. එක choice එකක් තෝර ගැනීමක්, ගැඹුරු තෝර ගැනීමක්. අද උන්වහන්සේ ඔබට අභියෝග කරන්නේ තෝර ගැනීම ගැන. උන්වහන්සේ යක්ෂයා කෑ ගහලා කියනවා ඔබහා අපාතර මොන ගනුදෙනුවක්ද? නියමිත මොහොතට පළමුවෙන් අපට වද දෙන පිණිස මෙහි ආසේක්ද කිය.
යක්ෂයානවා මොකක්ද ගනුදෙනුව අපිත් එක්ක වහන්සේට හැබැයි යක්ෂයාට උන්වහන්සේත් එක්ක ගනුදෙනුවක් නැත්තම් කාත් එක්කද ගනුදෙනුව තියෙන්නේ ඔබත් එක්ක මාත් එක්ක යක්ෂයා ඔබත් එක්ක මාත් එක්ක ගනුදෙනු කරන්නේ හැබැයි ඔබ මම ස්වාමින් වහන්සේත් එක්ක ගනුදෙනු කරන්න ගත්ත මොහොතේ මොහොතෙම යක්ෂයා ඔබත් එක්ක මාත් එක්ක ගනුදෙනු නැති වෙනවා එනිසා තමයි ඒ choice එක ඒ තෝරගැනීම ඔබට දෙන්නේ ඔබට නිදහස් කැමැත්තක් තියෙනවා ජේසුට යන්න කියද්දි ජේසු ගියා ඒ ගම ඒ රට අතහැරලා ගියා මගේ ආතරපේ මන්තින අකිකර පුත්‍රයා තාත්තගෙන් දීපල ඉල්ලද්දි තාත්තා දුන්නා ඔබගේ නිදහස් තෝරගැනීම හැබැයි ඔබ ස්වාමින් වහන්සේට එකඟ වෙන්න ස්වාමින් වහන්සේ තෝරගත්ත ගමම්ම යක්ෂයාට ඔබ තුල ගනුදෙනුවක් නැති වෙනවා එනිසා ගැඹුරින් හිතන්න ජීවිතේ පහසුවෙන් ලෙහෙසෙන් ගන්නට එපා මගේ ප්‍රමාදෙනි බරපතල ලෙස තීරණ ගන්න ඇසට රමණීය දිවට ප්‍රණීත පුංචි පුංචි සුන්දර මට සිරුරු දේවල් නෙමෙයි ජේසු තෝර ගන්න අද ස්වාමීන් වහන්සේ ඔබට අභියෝග කරනවා එනිසා හිතන්න ඔබගේ තෝරා ගැනීම ගැන ඌරෙක්ද ජේසුවද දැන් අපිට තේරෙනවා ඇත්තටම අපි කොච්චර ඌරන්ව තෝරගෙනද ජේසුව බාල්දු කරලා පච්චා කරලා හිතලා බලන්න ආදර ප්‍රමාන්තනේ